තෙරුවන් සරණයි. මේ උතුම් පොහොය දිනේ දවසේදී ඔබ ප්‍රභාතයත් එක්ක එකතු වෙලා මේ සොයන්නට යන්නේ ජීවිතේ තව එක් ධාර්මික අපූර්ව පැතිකඩ. අපි ඔබට පෙර පොහොය දිනේ දවසේ පොරොන්දු වූ ආකාරයට මේ පොහොයටත් බොහොම අපූර්වත ගීතයක් ඉන්න කරන්න දැස් සූදානම් වෙන්නේ. ඉතින් මේ ගීතය ගායනය කේ සේනමැතිතුම්, ගී පද රචනය ප්‍රේමනාත් ජයතිලක මැතිතුම්, සංගීතය කේ ඒ සිරිසේන මැතිතුම්, මවකගේ උණුසුම නොලබා කියන ගීතය, මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ, ඔබෙන් සිඟිති පුතේ මගේ පාළුව මැකේ. ඉතින් මේ ගීතය තුළ බොහොම නැලවිලි ස්වභාවයක්, නලවන ස්වභාවයක් තමයි කියවෙන්නේ. එහෙම නැත්නම් තාලය නැලවිලි ගීතයක බඳුයි. පුතා සැපට නිදි. නමුත් අම්මාගේ උණුහුම ලැබෙන්නේ නැහැ. මේ තාත්තා තනිව විඳවන විඳවීමක් එක්ක තමයි මේ ගීතය කියවෙන්නේ. තාත්තා ඔහුගේ හිත සනසාගන්නේ කොහොමද? ඔබෙන් සිඟිති පුතේ මගේ පාළුව මැකේ විදිහට. ඉතින් ඔබට කොයිතරම් පාළුවක් දැනෙනවද මේ අම්මා නැතුව කියලා මේ පුතා මේ තාත්තා විඳවනවා මේ පුතා ගැන හිතමින්. පියාගේ හිතේ තියෙන මහා වේදනාව. ඇයි අම්මා නැත්තේ යන කාරණේ මේ ගීතේ මුල් කොටසේදී කියවෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු ඊළඟ කොටසේදී මොකද්ද මේ ගැන කියවෙන්නේ කියලා. හිතේ තියෙන පාළු ගතිය මගහරින්න පුතේ, සුර කුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ, අප දෙන්න අඳුරු ලොවක තනි කරදා පුතේ, නුඹේ අම්මා දිව්‍ය ලෝකෙ ගියා චූටි පුතේ කියලා තමයි කියවෙන්නේ. මේ දරුවා හීනෙන් තනියම හිනා වෙනවා. මේ සිඟිත්තාට කිසිවක් තේරෙන්නේ නැහැ. මේ පොඩි ළමයෙක්නේ, කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. තාත්තා අහනවා, ඔබේ තනියට සුර කුමාරයෝ ආවද? අපි අද දෙන්නම අපි දෙන්නවම අතහැරලා අම්මා දිව්‍ය ලෝකෙ ගිහිලා. ඉතින් මේ දිව්‍ය ලෝකේ කතන්දරේ කියනකොට කියන්නේ නැහැ මේ දැන් තියෙන ගීත වගේ මල් වඩම් මිනි වලවල් මිනි පෙට්ටි ඒ වගේ දේවල් කියන්නේ නැහැ. ඉතින් බලන්න මේ දිව්‍ය ලෝකෙ ගියා කියලා තාත්තා තරහක් නැහැ මේ අම්මත් එක්ක. අම්මා දිව්‍ය ලෝකෙ ගිහිලා පුතාට නිින්ද යනවා. මේ කියද්දි සුර විමනකට වැදී මගේ රන් කඳ නිදි. ඉතින් මෙවැනි පියවරුන්ගේ ආදරය කොතරම් වටිනවාද? මේ අම්මා නැති පියවරුන්ගේ ආදරය ලබන දරුවන් කොයිතරම් නම් සිටිනවාද? ඉතින් මේ විදිහට අපිට කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ කොටසින් කියවෙන අපූර්වත ස්වභාවය දැන් අපි බලමු. තවමත් කිරි සුවඳ දැනේ ඔබේ සිඟිති ගතේ, ඔබ නැතිනම් මම දැනටත් මැරි ඇතැයි සිතේ, පුතුගේ උපත මවගේ විපත එකම දිනේ උනේ, කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන්දිනේ, මාහටදී ඔයා ඈසුරලොව ගියා, ලොකු වුණහම අම්මා ගැන අහන්න එපා පුතේ, එතකොට මගේ දෙනෙත් වලට කඳුළු පිරෙයි පුතේ, සුර විමනට වැදී මගේ රන් කඳ නිදි. ඉතින් ඔය ආකාරයට තමයි ගීතය අවසන් කරන්නේ. ඉතින් මේ තාත්තා කොයිතරම් මානසිකව විඳවනවද කියලා ඔබට පැහැදිලි ඇති. මේ තුල කියවෙන මහා වේදනාවක්, මේ පියවරුන් විඳින මහා වේදනාවක් කියවෙන්නේ. මේ දරුවා කවදාවත් කිරිබීලා නැහැ. නමුත් මේ තාත්තා කියන්නේ ඔබේ කට කිරිසුවඳයි පුතේ කියලා. නමුත් ඒ තාත්තාට කිරිසුවඳ දැනෙනවා. ඉතින් මේ දැනෙන ආකාරය තමයි මේ කියන්නේ. හැබැයි මේ තාත්තා කියනවා, නුඹ නැත්තම් අද මම මේ ලෝකේ නැහැ පුතේ, ඔබ නැත්තම් අද මම මේ ලෝකේ නැහැ. ඒ තරම් මං අම්මට ආදරය කරා, අම්මා මටත් ආදරය කරා. ඉතින් මව මිය ගිය දිනේ සහ පුතා ඉපදිච්ච දිනේ මේ දෙකම එක දිනයක්. අම්මා මේ ලෝකේ හැරදා ගිය දිනයක්, පුතාගේ උපත සිද්ධ වෙච්ච දිනය, මේ දෙකම එක දිනයක්. බලන්න කොයිතරම්නම් සංවේදී තැනකට මුහුණ පානට සිද්ධ වෙලාද මේ පියාට. ඉතින් මේ විදිහ මුහුණ පානකොට
මේ වේදනාව තාත්තා උසුලනකොට මේ උපන්දිනේ තාත්තා කොහොමද සමරන්නේ පුතාගේ අවුරුද්දේ සැමරුම අවුරුදු දෙකේ සැමරුම අවුරුදු තුනේ සැමරුම කියලා කොහොමද තාත්තා සමරන්නේ මොකද අම්මගේ දානෙ දෙන්න ඕනි දවස පුතාගේ උපන්දිනේදීද තියෙන්නේ කවදාවත් සමරන්නට වෙන්නේ නැහැ මේ දරුවා වෙනුවෙන් තාත්තාගේ මුළු ජීවිතේම කැප කරන හදවතේ තැනක මේ ගීතේ තව කොනිටන තැනක් තියෙනවා ඒ තමයි ලොකු වුණාම අම්මා ගැන අහන්න එපා පුතේ එතකොට මගේ ඇස්වලට කඳුළු වෙයි ඔය අම්මා ගැන ඇහුවොත් එහෙම මගේ ඇස්වලට කඳුළු වෙයි පුතේ ඒ නිසා අම්මා ගැන නම් අහන්න එපා කියලා මේ පුතාට ඉල්ලීමක් කරනවා මේ දරුවාට මේක තේරෙන්නේ නැහැ මේ සිඟිත් එක් නිසා හැබැයි ලොකු වෙලා නම් මේ ප්‍රශ්නේ අහන්න එපා පුතේ මෙහෙම කියනකොට දරුවාට මොකද වෙලා තියෙන්නේ සුර විමනකට වැදි මගේ රන් කඳ නිදි මේ දරුවාට මේ කතාව කියනකොට දරුවාට නිින්ද ගිහිල්ලා බලන්න හදවතට කොයිතරම් මේ පිය සෙනෙහස ගැන දැනවෙන ගීතයක්ද මේ අපූර්වත ගීතය තුල කියවෙන්නේ ඉතින් මේ පොහොය දිනයේදී මේ උතුම් පොහොය දිනයට සමගාමීව මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට කැපවන්නේ යාල් ටීවී ආයතනයේ කණ්ඩායම. ඉතින් අපි මේ උතුම් පොහොය දිනයේදී ඔවුන් සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට අවස්ථා කොට ගන්නවා. ඔබගේ ජීවිතයට ආලෝකයක් වෙන්නට ඔබගේ ජීවිතයට යම් ධාර්මික කරුණක් ගෙනහැර දක්වන්නට සෑම පොහොය දිනයකදීම අපි ප්‍රභාතය වැඩසටහනේ ඔබ හමුවට නොහැරදීමක වෙනවා. ඉතින් ඒ නිසා ඔබට ආරාධනය කරන ඊළඟ පොහොය දිනයේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ වැඩසටහනත් එක්ක ඔබ සම්බන්ධ වෙලා ඔබගේ අදහස් යෝජනා තියෙනවා නම් අප වෙත යොමු කරන්න. එතකොට අපිට තව දුරටත් මේ වැඩසටහන තවත් ඔබට ගැළපෙන ආකාරයට ඔබට ඒ හිතයිශී වන ආකාරයට ඔබට ඉදිරිපත් කරන්නට අපිට හැකියාවක් ශක්තියක් ලැබෙන නිසා ඉතින් මේ සඳහා ඔබට පුළුවන් අපේ පෙර වැඩසටහන් නරඹන්නට මේ යාල් ටීවී නාලිකාව ඔස්සේ ඒ නිසා ඒ සඳහාත් ඔබට ආරාධනය කරනවා ඔබට යාල් ටීවී නාලිකාවට ගිහිලා ප්‍රභාතයේ වැඩසටහන් එකිනෙක නරඹන්නට පුළුවන් ඉතින් ආරම්භල ඉවරලා ඔබගේ අදහස් අපිට පළ කරනවා නම් අපි ඉතාමත්ම කෘතවේදී වෙනවා ඉතින් ඊළඟ පොහොය දිනේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නට ඔබට ආරාධනය කරමින් අද වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා ඔබට ආයුබෝවන් තෙරුවන් සරණයි